ඉස්සෙල්ලාම විවෘත මිනිස්සෙක් වන්න. තමන්ගෙන් වෙන වැරදි අඩුපාඩු දුර්වලතාවයන් අන් අය විවේචනය කිරීමට කලින්ම තමන්ම විවේචනය කරගන්න. මිනිස්සු හැමෝම බලාගෙන අනික් කට්ටිය කියනගන්නේ. මේම කළොත් අපි ඒගොල්ලෝ කියනකං ඉන්නකොට වෙලාවත් යනවා, අපරාධේ වයසත් යනවා. ඒ නිසා මම මේක කළා, මම මේක කියලා, මම මේක ඉවර කළා දානවා. අන්න හරි. එතකොට එයා විසින්ම අවබෝධයට පත් වෙනවා. අනිත් අය අවබෝධයට පත් කරවන්න වෙහෙස වෙන්නේ නැහැ. එයාගේ අතින් මෙයා අවබෝධයට පත් වෙනවා. එයාගේ අතින් මෙයාගේ බෙල්ල මිරික ගන්නවා. මිනිස්සු හොයන්නේ සීදි විනසා ගන්න ඕන වුණාම ඔය සීදි විනසා ගන්න මිනිස්සු එක්ක කෝච්චියක් හොයාගෙන යනවා. එක්ක වස බෝතලයක් හොයාගෙන යනවා. එක්ක ලණුවක් හොයාගෙන යනවා. එක්ක ලිඳකට පනිනවා, මූදේ පනිනවා, ගඟේ පනිනවා. එකෙක්ක තාලා තියෙනවද උගේ අත් දෙකෙන්ම බෙල්ල මිරිකගෙන මැරුණා කියලා. මම නුඹලාට කියන්නේ නුඹලාගේ අත් දෙකෙන්ම මිරිකා ගනිල්ල නුඹලාගේ බෙල්ල. නුඹලාගේ විවේචනය නුඹලා විසින් කළ යුතුයි. නුඹලාගේ ගැලවීම හා ශුද්ධ වීමේ ක්‍රමය මා තුළ ඇත. තම තමන් තුළ පවතින ක්‍රමය. තම තමන් තම තමන්ගේ ආත්ම වංචාව තේරුම් අරගෙන තම තමන් තම තමන්ගේ ලොකුකම තේරුම් අරගත්තේ නැත්තම් කොච්චර මම මේ කියන කතාව මෙතන අවුරුදු 100ක් ඇහුවත් යන්නේ අපායට මිසක් වෙන තැනකට නෙවෙයි. ඒ කියන කතාවත් එක්ක කොච්චර කල් ජීවත් වුණත් තමන්ගේ එක අඩුවක් තියෙනවා. ඒ තමයි තමන් තමන්ගේ දුර්වලතාවය දකින්න අකමැති, විවේචනය වෙනවට අකමැති, විවෘත වෙනවට අකමැති. ඔක්කොම බණ අහගෙන ඔක්කොම අඩුපාඩු තියාගෙන ජීවත් වෙනවා. ඒ ජීවිතයේ කිසි වටිනකමක් නැහැ. තමන්ගේ මාද්දකින් තමන්ගෙම බෙල්ල මිරික ගන්නවා. ඒ කියන්නේ තමන්ගේ අඩුපාඩු තමන්ම දකිනවා. ඒ දකිනකොට අපේ හිත විවෘත වෙනවා. විවෘත වෙනවා විතරක් නෙමෙයි අපට අර වැරදි කරන්න තියෙන වටපිටාව වැහෙනවා. මනුස්සෙක් වැරද්දකට හිත යන්නේ මේ මනුස්සයාට ඒ මනුස්සයා ගැන ආත්ම විශ්ලේෂණයක් නැති නිසා. මම වැරද්දක් කරන්නේ මගේ හිත මට දොස් කියන්නේ නැති නිසා. මම වැරද්දක් කරන්න යනකොට මගේ හිත මට කියනවා නම් ඕක කරන්න එපා, මේක විතරක් කරපන්, මං වැරදි කරන්නේ නැහැ. අන්න එතෙන්ට අපේ හිත හදා ගන්න ඕන. ලෝකයට බය වැරදි නොකර ඉන්න එපා. අනික් අය බයිනවාට බය වැරදි නොකර ඉන්න එපා. තමන්ගේ හිතට බය වැරදි නොකර ඉන්න. තමන්ගේ හිත දොස් කියන නිසා වැරදි නොකර ඉන්න.